අවුරුදු 70ක් පාලනය කරපු අය මේ රට කෑවා නම් මම කියන්නේ යම් කිසි කෙනෙක් කියනවා නම් රුපියල් 12ට තිබිච්ච රුපියල් 14 තිබිච්ච බිත්තරේ රුපියල් 70ට කාලා රුපියල් 150ට තිබිච්ච ඩීසල් පෙට්‍රල් 300ට ගහලා රුපියල් 100ට තිබිච්ච හාල් සේරුව හාල් කිලෝව රුපියල් 250ට දීලා දැන් රටේ ප්‍රශ්න ඉවරයි කියලා කියනවා නම් ඒ ප්‍රශ්න විසඳුවා කියනවා නම් මේක මොන විහිළුවක්ද? ඉතින් මේ පිළිබඳව ඔබතුමාලා පෙරහැරින් පිළිගත්තට මේ ජනතාව ඔබතුමාලා පස්සේ හිටියට මේ මිනිස්සු බොහොම දුකෙන් ජීවත් වෙන්නේ. බොහොම කනගාටුවෙන් ජීවත් වෙන්නේ. අවම වශයෙන් පෙන්ෂන් එකක් අර්ථසාධකයක් අරන් ජීවත් වෙන මිනිස්සුන්ගෙන් උත් බදු ගහන තරම් අකාරුණික තත්ත්වයකට පාලකයෝ පත් වෙලා තියෙනවා නම් ඒගොල්ලන්ගේ අනාගතය කවරාකාර වෙයිද කියන එක හිතන්න බෑ. ඉතින් පාලකයෝ ඇතුළු සිසියලු ජනතාව මෛත්‍රී බෝධිසත්වයන් ආදර්ශයට ගනිමින් කරුණාවෙන් මෛත්‍රියෙන් යුක්තව හැම තීරණයක්ම ගන්නට ඕන. පාලකයන් හැටියට තමන් බලයටපත් උනේ රටේ ඉන්න ජනතාව සුඛිත මුදිත කරන්නට කියන මේ කාරණය තරයේ පිළිගෙන කටයුත් කළොත් තමයි අපිට යම් අනාගතයක් තිබෙන්නේ. මම මෙහෙම කතා කළාට ඇත්තෙන්ම අපි අපේ ඉතිහාසයේ බොහෝ දෙනෙක් අපි ශ්‍රී ලංකා නිදහස් පාක්ෂිකයන් තන්දේ දුන්න අය වැඩ කරපු අය නමුත් පවතින තත්ත්වය හරිම භයානකයි. සමහර වෙලාවට අපි මෙතෙක් බලයට පත් නොවෙච්ච කෙනෙකුට ඡන්දය දෙන්නට පුළුවන්. අපි හැබැයි ඒ ඡන්දය පාවිච්චි කරන්නේ මේගොල්ලන් රට දියුණු කරයි කියන බලාපොරොත්තුවක නෙවෙයි, අර ඒ කියන හැටියටම අවුරුදු 70ක් පාලනය කරපු අය මේ රට කෑවා නම් බලය ලබා නොගත තොපිත් මේක කාල විනාශ කරපියව කියන හැඟීමෙන් දෙනවා මිසක් මේ රට දියුණු කරයි කියන හැඟීමකින් මේ අලුත් පක්ෂයකට ඡන්දය නොදෙන බව මේ අවස්ථාවේ කනගාටු වෙනවා ප්‍රකාශ කරමින්.